Thank you, Anna. Other trip again, or are you hanging up home? Hanging, Antima. දැන් පාර හොයාගෙන තමයි අනිත් තැනට යන්න යන්නේ. සුසාවුව මෙතනින් තමයි. එන්න මෙහෙම තමයි යන්න තියෙන්නේ. මෙන්න බලා ගන්න ලස්සන ලස්සන. මෙතන යා මෙතන තමයි අපි නාන්නේ දැන්. මෙතන ක්ලියර් ටිකක් අතනට වැඩි. අතනනේ. හරි හරි මං තුවාල කරගන්නේ. ආ අපිට ස්නැක් බා එකකුත් තියෙනවා. අපි එන ගමන් බලමු. ස්නැක්ස් මොන හරි ගන්න ඕන අපිට. ස්නැක් බාර් 50 ආයි තව තැනක් තිබ්බර මම මුලින්ම ඔගලන්ට පෙන්වුවේ අන්න එතනට යනවා දැන් අපි ආයි නාන්න මේ අපේ සිරියාවති යනවා ලින්දට රෙද්දිත හොදන්න බලාගෙන රෙද්දි මල්ලත් අරගෙන සිරියාවති say hi යන්න යන්න ආ මේ අපේ අයියගේ අනුබිස් බලා ගන්න ඕගොල්ලෝ අපේ අනුබිස් එන්න මේ අනුබිස් Halo lamai, අතන මේ අතන නිකන් බෝට් ට්‍රැෆික් එකක් වගේ තිබ්බ හින්දා එතන බාගෙට නාලා ආවා අපි මෙතන නාන මෙතන පහල හරිම ලස්සනයි මේ වටේ ටිකක් හරිම ලස්සනයි බෝට් වෙනවා බෝට් යනවා මිනිස්සු නානවා ඔයගන්ට වතුර සද්දෙත් ඇහෙනවා මේ අර අපි නාපු අර නැචරල් පූල් එකේ නෙමෙයි මේ එහා පැත්තේ තියෙන මුහුදේ නාන්නේ අපි යන් දැන් මෙතන පහලට බැලලා එතනවත් නාන්න හැමතැනම නාන්නේ පෙනේ යන් පරිස්සමෙන් ඈ අපේ ඇහැලේ පොළ මහවලව ඉනිලම බහිනවා පරිස්සමෙන් ඇඟපත වැදෙයි පරිස්සමෙන් කදනද යේ ඒක මාරලා වාව් එදට ඒක මාරලා අස්සර මේ ප්ලේස් එක Yeah, anti mata, amat tawa. Betul apa show ini? Pula kau. Me hari gal video. Balan me.
මෙතන නිකන් natural pool එකක් වගේ ලස්සනට හැදලා. මේ බලන්න crystal clear water. Oh my god. Oh my god මේ දියබරියෙක්. Hi. දියබරියා. මෙහි වරෙන් උඹ උඹ ඔක ඇතුලේ ගියොත් එහෙම උඹට සාක්ෂි දෙන්නත් වෙයි මට මෙහි වරෙන්. අනේ යන්න එපා නේ ඔච්චර ඔහෙ. මාර ලස්සනයි දෙන්නවා. ඔන් කරලා තියෙන. Hi guys, අර pool එක වගේ කෑමෙන් චුට්ටක් එළියට ආවේ ලේට මක්න වතුරට හරි බයයි. හැබැයි අතුර මාර crystal clear water. Crystal clear water. එන්න අපි පොඩ්ඩක් යන් යටට. ඔන්න. 1 2 3 ඔන්න ගියද? ඒ ගියද? වතුර යනවා නහය. මේ අහන්නකෝ මට බෑ වතුරට යන්න ඇත්තටම මෙතන යට තැන් තැන් වල එක එක ලේස් තින්නේ මම උගලන්න නිකන් වතුරට පෙන්නන්න අයියා යන්න වතුරට වතුරට දෙන්න 1 2 3 දැක්කද හරිම ලස්සන ඇත්තටම වතුර ඇස් දෙකෙන් දකින්න පුළුවන් තරම් ගැඹුර මාරම ලස්සනයි මම බයයි යන්නේ මගේ කොණ්ඩෙ මගේ කොණ්ඩෙ ටික ජෝතක වබුල වගේ වෙලා අපි යන්දර අර බැල්ල වගේ තිබ්බ පැත්තට යා අපි යන් අර දෙනකම මම ඉන්න කරනවා බෑ යන්න ගැඹුරුයි මේ හරිය වතුර සැරයි මම මේ ගලක් උඩට වෙලා ගලත් අල්ලගෙන ගලක් උඩට වෙලා ඉන්නවා මේ මොකද මට බෑ යන්න දැන් අපේ අයියට පීනන්න කියන්නේ මට පීනන්න බෑ නේ මම ඉන්නවා ගලක් උඩට වෙලා අපේ අයියා දැන් අර කෙලවරේ ඉඳන් එනවා කියලා මට වීඩියෝ කරවන්නලු. එයාගේ පීනෝ මැකියාවල් පෙන්වන්න. මූ කොච්චර කිව්වත් අහන්නේ නැහැ. මූ පණ්ඩිතයි. මූට කොච්චර කිව්වත් බය පරිස්සමින් බොරු කියනෝනේ. ඉතින් මම බයයි කියලා ඉතින් ආ බය වෙන්න ඕනේ නැහැ ඇත්තටම. ඒත් ඉතින් මන් දන්නේ මම නම් බයයි. පීනෝවත් දන්නේ නැහැ. ඔයගලන්ට දියබරියක් වගේ එනවා මේ අස්සෙන්. එන්න බෑ කියලා හරියන්නේ නැහැ එන්න මේ දියබරියෙක් වගේ එනවා එන්න තා වරෙන් බං ඉන්ස්ටග්‍රෑම් එකට කිව්ල බලන්න මේ අනිවාර්යෙන් දාලා තියෙ සොරෙන්තෝ කියලා ප්ලේලිස්ට් එකක් ඒකේ අපි ඊට පස්සේ හම්බුණා රොබින්සන් අන්දරය ෆෝට් කරපු ගුහාව එන්න ඔක යන මාස්ටර් අම්බෝ රොබින්සන් අන්දරය නෙමෙයි බං මේ නිකන් ගුහාව හරිම ලස්සනයි මේ හරිම ලස්සනට වැල්ල ගහනවා මේ මෙතනට වෙනකන් ඇවිල්ලා ආය යනවා මොකද මම හොඳට බලලා තිබ්බේ ෆෝන් එක මොකද මගේ මෙතන කැම් එක තිබ්බේ මෙන්න මේ කැම් එකේ තමයි මම අන්ඩර් බෝඩ් ෂොට්ස් ගහන්නේ.
එන්න මෙහෙම මෙහෙම ඇතුලට ඇතුලට යන්න ඕනේ ඉතින් මේ ඇතුලේ යන්න බෑ මොනවා වෙනවද දන්නේ නැහැ ඔන්න ඔන්න අස්සල යන්න කියලා මේ අපේ පළවෙනි විජයබාහු රජුරු සිරියාවතී අක්කා සිරියාවතී අක්කා ගාලේ රෙදි අහුල්ලනවද එපා මොඩියෝ වැලි ගහන්න හොඳ වැඩේ එතකොට එපා වැලි ගහන්න ඉස්සිතුමන් දන්නේ නැහැ අර කීයද කොහොමද එපා ගල් ගහන්න එපා බබා මොකද්ද මැණික් කැඩ නෙමෙයි වීදුරු කෑල්ලා බලන්න මේ වැස් තියෙනවා වීදුරු මේ අපෝයට මේ දාන්න තමයි ඇති කිස්ක හා මයි කොණ්ඩේ ටිකක් ගණන් ගන්න එපා ඔක්ක වෙලා තියෙන්නේ අපි දැන් ආයියා එහෙනම් නාන්න හරි අපි දැන් නාමේ අවසාන අධීරය යන්නේ දැන් ඔයා කියන අද ට්‍රිප් එක අපි කොහෙද ආවේ කොහෙද සොරෙන්ටෝ හරි ඔයාට අද ට්‍රිප් එක කොහොමද මෙයා වගේ හන කොහොමද මං උත්තර දෙන්න ඕනේ කියලා ලයික් ප්‍රොෆෙෂනල් වෙන්න ට්‍රයි කරනවා ප්‍රොෆෙෂනල් වෙන්න එපා මේ ගඳපසන්ද බ්ලොග් එක කාගේද බ්ලොග් එක ගඳපසන්ද මාර ෆොටෝ එකක් ඕනේද එපා ෆොටෝ එකක් මේ ඔයගලන්ට පේනවද මාළුවේ එපා ගහන්න ගල් ගහන්න එපා බෝරු සාර්ථක ලෙස අපේ ෆෝන් එක පැරකුම්බා විසින් නෑනේ බෝට්ටු යනකොට මේ වතුර පාර සැරවෙනවනේ අපේ මෑන් ෆෝන් එක නයිස්ලි වතුර යටට දැම්මා 14 එක නිසා මං හිතනවා අවුලක් වෙන එකක් නැහැ කියලා බලමු එහෙනම් අපි කැම් එකට මාරු වෙන්න යන්නේ චාෝ බෝටු එද්දි ආතල් රැල්ල සැර වෙනවා වැඩි එහෙනම් අපි කැම් එකට මාරු වෙනවා අපි නාලි ඉවරයි නෑවා ඇති දැන් අපි කොණ්ඩ පොඩ වේලෙනකන් ස්නැක් එකක් කන්නයි ලෑස්ති වෙන්නේ මේකේ තියෙනවා රට කාජුයි මෙන්න මේ වගේ බිස්කට් එකකුයි රට කජු ඒක මික්ස් එක ආයි අපි ගාව තව තියෙනවා ෆෘක් ජූස් එක කළු වෙලා ෆෘක් ජූස් එක කින්ඩර් බොනෝ මේ මයිද ලංකාවේ නැහැ නේද මේ චොක්ලට් එක බඩගින්න හැදින වෙලාවක මේක සාමාන්‍ය ෂොප් අපි අද දවල්ට කෑවෙත් නෑනේ වැඩිය කොණ්ඩි වේලෙන කම් කියලා හිතුවට කොණ්ඩි වේලෙන පාටක් නැහැ අම්බෝ චොකලට් දිය වෙලා ප්‍රශ්නේ
හදන්නේ එදි සපතු දාංගාවට අධ්‍යයන්තර පුදාගෙන ඒ වගේම තමයි තානිද්දී තමයි ලංකාවේද ඉතාලියේද ලෝකෙ කොහෙ ගියත් කමන්නේ අරන් යන කුණු ටික ගෙදර අරන් ඵලයක් නැත්තම් හරියම මම විදිහට බහැර කරපියව් උඩ තිනා කුණු දාන තැනක් අපි එතනට ගිහිල්ලා මේ ටික දාලා බස් එක අරගත්තා ට්‍රේන් එක අරගත්තා ගෙදර ගියා නිදාගත්ත බු මේ පේනවද හරියට කුණු දාලා ගිහිල්ලා නැහැ මෙහෙත් ඉන්නවා ලෝකෙ කොහෙත් ඉන්නවා කාලකන්නේ මිනිස්සු අර ආවාගේ නෙමෙයි දැන් ඉතින් වතුරේ බහැලා ඉඳලා ඉඳලා මසල්ස් එහෙම රිදෙනවානේ දැන් ආවාගේ නෙමෙයි නගින්න ගියාම ප්‍රේක්ෂක ස්කූස ස්නැක් කෝනේ දැන් ගෙදරයන් ගෙදරයන් සල්ලි නේ මේක විසි කරගෙන ගෙදර යන්න තියෙන්නේ අපේ සිරිචුරව මුතා එනවා පොඩි බබා ඇති වෙන්නේ නැවද දැන් ඊළඟට ආයි ලබන සමරයකට තමයි ඈ හරිද ඇති ඇති යා අනිත් එක ඔයගලන්ට කියන්නම තුනා මෙතන මේ ආතලයක නෑවා කියන්නේ මේ වගේ බැනි ගොඩාක් මෙතන තියෙනවා මේ ඇත්තටම මෙතන නාන්න දැන් මේ ජෝන් රජිනගේ මේක නාන තටාකයේ බවට පත් වුනේ 1314 15 ඔය වගේ කාලින් නා එතකොට මේක ඒ කාලින් නම් ආපු ආකෘතික වටිනාකමකුත් තියෙනවා මේ වගේ මේ මොනවාද උඳුන් ඊට පස්සේ බැමි ඊට පස්සේ නගර ඒ වගේ ගොඩක් දේවලුත් මෙතන තියෙනවා එතකොට අර ඒ වටිනාකමක් මෙතනට මේ ආතල් දානවා වගේම එකතු වෙනවා මට ඒක ඔයගෙන් කියන්න අමතකුණා ඔයගොල්ලෝ මේක ගැන තව හොයන්න ඕන නම් Google එකට දාලා බලන්න බාඤ්ඤි දෙලා රෙජිනා ජෝආන්නා කියලා එතකොට ඔයගොල්ලන්ට එයි මේ දැන් අපි තව පොඩ්ඩක් ඉස්සරහට ගිහලා මේ ටික ඩිස්පෝස් කරන්නයි තියෙන්නේ Hi guys, නාලි ඉවර වෙලා, කාලි ඉවර වෙලා ඔක්කොම බීෂන් ටික කරලා අපි දැන් ගෙදර යන්න හදන්නේ. මෙන්න මේ තියෙන හත්ද ලඩේ තමයි අපි යන්නේ. කම්පැනි එක්ස්ප්‍රෙස් එකේ එක එක ට්‍රේන්ස් ඉන්න මේකට කියන්නේ චිල්කුම් විසුවියානා කියලා. ඒ කියන්නේ විසුවියස් ගිනිකන්ද ඊට පස්සේ සොරෙන්තෝ ඊට පස්සේ පොම්පේ ඔය වගේ ලස්සන ලස්සන දැන් ඔක්කොටම යන්නේ මේ ට්‍රේන් එක අලුත් ට්‍රේන්ස් උත් තියෙනවා මේකේ පරණ ට්‍රේන්ස් උත් තියෙනවා අපිට දැන් එදින අලුත් එකක් හම්බුණා යද්දි පරණ එකක් කරාණ දියාණ ඇටි දබවපන් හැටි කියලා බ්ලොග් එක ඉවර කරන්නයි හදන්නේ අද බ්ලොග් එක ඔයගොල්ලෝ එන්ජොයි කරා නම් ලයික් කරා නම් අමතක කරන්න එපා මාව සබ්ස්ක්‍රයිබ් කරා නම් අමතක කරන්න එපා මේ වීඩියෝ එකට ලයික් කරන්න කමෙන්ට් කරන්න යාළුවන්ට ෂෙයා කරන්න ඊට පස්සේ අනිත් කරන්ට හැම ලබ්බම කරන්න ගිහලා නම් ට්‍රේන් එක තව විනාඩි 10කින් වගේ යන්නයි හදන්නේ ඔගොල්ලන්ට ලස්සන බ්ලොග්යක් කරන් එන්නම් මම හිතන්නේ මේක අපේ කපල් බ්ලොග්ස් වලින් ඔගොල්ලෝ තව කැමති වෙන බ්ලොග්යක් වෙයි මේ බීෂනෙත් එක කරපු නිසා එහෙනම් ගිහිල්ලා එන්න හදන්නේ ගිහිල්ලා එන්න චාව්